මොනතරම් ප්‍රශ්න වලට උත්තර හෙව්වත් එකම එක ගැටලුවක් තියෙනවා මේ ලෝකේ අපි හැමෝටම ජීවත් වෙන්න සුදුසු පරිසරය නැති කරන. ඒ තමයි ස්වාභාවික ව්‍යසන. මේකට අපිත් ඇතැම් අවස්ථාවලදී වග කියන්න ඕනේ වුණත් මේ කාලය වෙනකොට අපිට මොනවද කරන්න පුළුවන් කියන කාරණාව ගැන අවධානය යොමු කරනවා වගේම ඒහා සම්බන්ධව වාර්තා වෙන පුවත් සම්බන්ධයෙන් දැනගෙන සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපි මේ කියන සූදානම් වෙන්නේ යුරෝපා කරයේ තිබෙන මේ දිනවල තිබෙන තත්ත්වය දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතැම් රටවල වාර්තා වෙනවා. විතරක් නෙවෙයි ආසියාවේ සමහර රටවල ගම්මතුරු තත්ත්වය ෂණිකවම මේ සතිය ඇතිවෙච්ච කාලගුණික වෙනස්වීම් වේගවත් කාලගුණික වෙනස්වීම් අනුව නැවත වතාවක් අර ගෝලීය දේශගුණික වෙනස්වීම් වල බලපෑම පිළිබඳ සංවාදයක් ආරම්භ වෙලා තිබෙනවා. ඔබ අන්තර්ජාතික ප්‍රවෘත්ති වෙබ් අඩවි වලට ගියොත් ඒ වගේම මේ විදේශීය නාලිකාවක ප්‍රධාන පිළ BBC වගේ නාලිකාවක ප්‍රවෘත්ති නැරඹුවොත් මේ දිනවල යුරෝපයේ පවතින තත්ත්වය ආසියාවේ පවතින දේශගුණික කාලගුණික තත්ත්වය මේ පිළිබඳව හුඟක් කතාබහ ඇති වෙනවා. සංවාද පවතිනවා, ලිපි දකින්න ලැබෙනවා. දැන් මෙතෙන්දි කතාබහට ලක් වෙන්නේ මොකද්ද? මේ ෂණිකව වෙනස් වෙන ආන්තික කාලගුණික වෙනස් වීම. මේ කියන්නේ මේ ගෝලීය දේශගුණික වෙනස් වීම වල එක ලක්ෂණයක් තමයි සංජීවනී ෂණිකව වෙනස් වෙන කාලගුණික රටාවන්. ඒ කියන්නේ එකවරම දැන් උදාහරණයක් විදිහට අපි මේ දිනවල ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ගම්වතුරු තත්ත්වයක් වාර්තා වෙනවා. බංග්ලාදේශයේ 59 දෙනෙක් මිය ගිහිල්ලා තිබෙනවා. දැන් මේ බංග්ලාදේශයේ ඇතිවෙච්ච ගම්වතුරට ප්‍රධාන හේතු වුණේ අධික වර්ෂාව. කියන අවුරුද්දකට වැටෙන ප්‍රමාණයේ වර්ෂාවක් එකවර පැය කිහිපයක් තුළ බංග්ලාදේශයේ ප්‍රදේශවලට දැහැල්ලා තියෙනවා. ඒක තමයි මේ ෆ්ලෑෂ් ෆ්ලඩ්ස්. ඒ කියන්නේ එකවර ඇතිවෙච්ච ගම් වතුර. දැන් යුරෝපයේ තත්ත්වයක් මේ වගේම තමයි. දැන් මේ බංග්ලාදේශයට අමතරව ඉන්දියාවෙත් මේ වෙනකොට ප්‍රදේශ ගණනාවක මේ විශේෂයෙන්ම ඊසාන දිග ප්‍රදේශයට වෙන්නට මේ බලපෑම ඇති වෙලා තියෙනවා ගම් වතුර තත්ත්වේ. ඒ වගේම දැන් මේකට ප්‍රධාන හේතු විදිහට සැලකෙන්නේ දැන් ශ්‍රී ලංකාවටත් මේ දිනවල වැසි බහුලයි නිර්තදික මෝසම් සුළං තත්ත්වය නිසා ඉන්දියාවටත් බොහෝ දුරට මේ මෝසම් තත්ත්වය තමයි බලපාන්නේ. දැන් ඒ වගේම තමයි අධික උණුසුම ඉහළයම්. දැන් දිල්ලි වගේ නගරවල තවමත් ඒ වගේම අපි ගත්තොත් ආසියා ඔය ඉන්දීය උපමහද්වීපය පුරාවටම නගරවල උෂ්ණත්වය මේ දිනවල බැලුවොත් ඉතා ඉහළ මට්ටමක තියෙන්නේ. දැන් වාසනාවකට ලංකාව මේ දූපත් කියන්නේ මොහොතින් වටවී තිබීම නිසා අපේ උෂ්ණත්වය සාමාන්‍ය 32-33 තරම උපරිමම යන්නේ ඒත් ඔය සූර්යා මුදුන් වන අප්‍රේල් වගේ මාසවල. නමුත් දැන් මේ දිනවල අපි ගත්තොත් දිල්ලි එහෙමත් නැත්නම් උතුරු දිග අනිකුත් ප්‍රදේශවල සාමාන්‍ය සෙල්සියස් අංශක 35 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. දැන් ඒ තත්ත්වයත් අපි දකිනවා අධික උණුසුම්කාරී තත්ත්වයක් මේ වෙනකොට වාර්තා වෙනවා. කොටින්ම ඉන්දියාව ඒ වගේම පකිස්තානය බංග්ලාදේශය ඊට ඉහළින් තියෙන මොංගෝලියාව දක්වාම මේ උණුසුම්කාරී තත්ත්වය වාර්තා වෙනවා. ඒ වගේම අධික වැසි සහිත තත්ත්වයක් මේ හා සමගාමීවම දකින්න ලැබෙනවා. දැන් ඒ වැසි තත්ත්වය මේ ඉක්මනින් පහවයන් නැහැ කියන එක තමයි කාලගුණික මේ කලාපීය කාලගුණික වාර්තා සඳහන් කරන්නේ. බොහෝ දුරට හෙට අනිද්දා දිනවලත් ශ්‍රී ලංකාවටත් එක්කම වැසි තත්ත්වයේ බලපෑමට ඉඩකඩ තිබෙන බව තමයි දක්නට ලැබෙන්නේ. දැන් මේ ආසියාවේ තත්ත්වය මේ වගේ වෙද්දී අපි යුරෝපයේ පැත්තට යොමු වෙලා බැලුවොත් යුරෝපයේ මේ වෙනකොට අධික උණුසුම් රැල්ලක් හටගෙන තියෙනවා. හීට් වේව් එකක් හටගෙන තියෙනවා. මේ හීට් වේව් එකේ තත්ත්වය ඉතාම නරකයි. දැන් ප්‍රංශය, ස්පාඤ්ඤය, ඒ වගේම ඉතාලිය කොටසක් ජර්මනිය පැත්තට වෙන්න මේ රටවල් ටික ගත්තා. යුරෝපයේ විශේෂයෙන්ම නිරිතදිග කලාපයට, දකුණු නිරිතදිග කලාපවලට ඉතාම දැඩි උණුසුමක් බලපානවා. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 37-40 දක්වා වැඩි වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වගේම මම දැක්ක එක තැනක තියෙනවා බලශක්ති අර්බුදයක් පව ඇතුළත තත්ත්වයට මේක උග්‍ර වෙලා තියෙනවා. පැහැදිලිවම සංජීවනි දැන් මේ දේශගුණික වෙනස් වීම වල ගෝලීය දේශගුණික වෙනස් වීම මේකට ඍජුවම වක් කියන්න ඕන කියන එක තමයි විද්‍යාඥයන් සඳහන් කරලා තියෙන්නේ. මොකද වසරේ මේ කාලේ කොහොමත් මේ අපි දකින යුරෝපයේ ග්‍රීෂ්ම ඍතු සමයේදී උෂ්ණත්වය ඉහළ යාම සාමාන්‍ය දෙයක්. නමුත්
හීට් වේව් ඇතිවීම වරින් වර සිද්ධ වෙන්නේ. මේ හීට් වේව් ඉතාම දරුණු, ඒ කියන්නේ මේ උණුසුම් මේ රැලි ඉතාම දරුණු ප්‍රතිඵල ඇති කරනවා. විශේෂයෙන්ම ඔය යුරෝපා රටවල විශාල වශයෙන් වියපත් සහ රෝගී පුද්ගලයන් මිය යන්නට හේතුවක් වෙනවා මේ ග්‍රීෂ්ම කාර්යය තුළ මේ හීට් වේව්ස්, එහෙමත් නම් උණුසුම් රැලි හට ගැනීම. දැන් මේ තත්ත්වය අපිට වසර කිහිපයකට පෙර ආතුවත් වාර්තා වුණා. දැන් ඒ එවැනි අවස්ථාවලදී සාමාන්‍යයෙන් ලොකු මරණ සංඛ්‍යාවන් මේ කලාපවලින් වාර්තා වෙනවා. ඊළඟ ප්‍රශ්නය තමයි මේ ලැව්ගිනි ඇතිවීම. දැන් යුරෝපයට මේ වෙනකොට බලපාලා තියෙන ලැව්ගිනි තත්ත්වය ස්ථාන ගණනාවකින් වාර්තා වෙනවා. අපිට මතක් වෙන ඕස්ට්‍රේලියාව ඉතාම මිට වසර කිහිපයකට පෙර ඉතාම දරුණු විදිහට මේ ආකාරයේම ලැව්ගිනි වලට ගොදුරු වුණා. ඒ වගේම මේ දකුණු ඇමරිකා කලාපය තුළ මෙවැනි තත්ත්වයන් වාර්තා වුණා. ඉතින් මේ සියල්ලේම බල හේතුව, මූලික හේතුව විදිහට සැලකෙන්නේ ඉතා වේගයෙන් වෙනස් වන දේශගුණික රටාවන්. දැන් මේ පිළිබඳව ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. මොකද දැන් මේ ගෝලීය දේශගුණික වෙනස්වීම් පිටුදැකීම සඳහා විවිධ ක්‍රියාමාර්ග, උදාහරණයක් විදිහට පැරිස් සම්මුතිය වගේ දේවල් ක්‍රියාත්මක කරා. ඊට පස්සේ කොප් 26 සම්මේලනය පැවැත්වුවා මෑතකදී. දැන් එම පියවර තුලදී පවා එම ක්‍රියාමාර්ග තමයි ලෝකේ වඩාත්ම විධිමත් විදිහට මේ ගෝලීය දේශගුණික වෙනස්වීම් වලට මුහුණ දීම සඳහා සකස් කළ සැලසුම්. හැබැයි මේ සියල්ල බොහෝ දුරට තවමත් සැලසුම් මතම පවතිනවා මිසක් ක්‍රියාවට නැංවෙන්නේ ඉතාම අඩුවෙන්. ඒ නිසා ලෝකයේ අවදානමට ලක්වීම එන්න එන්නම වැඩි කියන එක තමයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. තවදුරටත් විවිධ හේතු මත විවිධ දේශපාලනික හේතුන් මුල් කර ගනිමින් විවිධ රටවල් තනි තනම තීරණය කරමින් මේ ගෝලීය එකඟතාවන්ට පටහැනිව ක්‍රියා කිරීම දිනෙන් දින විශේෂයෙන් මොකද මේකට මේ වාක්‍යයන් ඕන හුඟක් මේ කාර්මිකකරණයට ලක් මේ කාර්මිකකරණය බහුල රටවල්. දැන් අපි වගේ කුඩා රටවල් නෙවෙයි මේ ව්‍යසනයට දැන් අපිත් යම් යම් පැතිවලින් වගේ කියන්න ඕන. ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම මේකෙන් නිදහස් වෙන්න. මොකද ශ්‍රී ලංකාවටත් අපවාදයක් තියෙනවා මේ සමුද්‍ර පරිසරයට ජලමාර්ගවලට අපද්‍රව්‍ය මුදා හැරීමේ මේ පස්වෙනි රාජ්‍ය විදිහට ලංකාව මීට පෙර ආතුව මට මතක විදිහට 2019-20 වසරවලදී නම් කරනු ලැබුවා. ඉතින් ඒ නිසා අපිටත් මේ චෝදනාවලින් ගැලවීමක් නැහැ. නමුත් මේ වායුගෝලීය උණුසුම ඉහළ යාම සඳහා මුල් වෙන හරිතාගාර වායුන් වායුගෝලයට නිකුත් කිරීමේ ප්‍රධාන වාක්‍යයෙන් පැවරෙන්නේ මේ අතිශයින් කාර්මිකකරණයට ලක් වූ රාජ්‍යයන්. එතකොට මේ රාජ්‍යයන් මේවා නිසියාකාරයෙන් මේ තමන්ගේ මේ හරිතාගාර වායු නිකුත් කිරීම පාලනය කිරීමට, එහෙමත් නැත්නම් ඒ තුළ ඔවුන්ට සිද්ධ වෙනවා කාර්මිකකරණය යම් යම් වෙනස්කම් වලට ලක් කරන්න. ඒක පිරිවැයක් දරන්න වෙන දෙයක්. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට මේ අය කොහොම හරි මේකෙන් අර මේ අපේ භාෂාවෙන් කියන වංගුව ගහලා යනවා කියලා අන්නේ වගේ මේක වටෙන් ගිහිල්ලා මේ යම් ආකාරයකින් මේ ගැලවෙන්නට උත්සාහ කරනවා. ඒක තමයි අපි අවස්ථා මේ අතීතයේ පුරාවටම දැක්කේ මේ ප්‍රධාන වග්ගීතු රාජ්‍යයන්. අපි 97 අවුරුද්දේ කියෝතෝ සම්මුතිය අසාර්ථක වුණා. ඉන් පසුව 2015-2016 වකවානුව ක්‍රියාත්මක වෙච්ච ජපානයේ සෙන්දායි නගරයේ ක්‍රියාත්මක කරගනිමින් මේ පැවති එක්සත් ජාතීන්ගේ ගෝලීය දේශගුණික වෙනස්වීම් පිළිබඳ සම්මුලුව ඒකෙදි ගන්න ලැබූ තීරණයින් පසුව මේ පැරිස් සම්මුතිය, ඊට පස්සේ කොප් 26, මේ වගේ සම්මුතින් සැසිවාර සමුළු ගණනාවකදීම මේ ප්‍රශ්නය අවධානයට ලක් කෙරුණත් තවමත් මේ සඳහා වැඩපිළිවෙළ යම් යම් වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. නමුත් තවමත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන තත්ත්වෙ මදි. ඒ නිසා තමයි පරිසරය වරින් වර අපිට දැනුම් දෙන්නේ අපි තායික්මණින් මේ පරිසරය ආරක්ෂා කරගන්න, එහෙමත් නැත්නම් මේ ගෝලීය දේශගුණික වෙනස්වීම් පිටු දැකීමට පියවර ගත යුතුයි කියලා. ඒ වගේම මේ තත්ත්වය අපි වර්තමානයේ මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයන් තවත් උග්‍ර කරන්න හේතුවක් වෙන්න පුළුවන්. සංජීවනී කිව්වා වගේ බලශක්ති පැත්තට මේ වෙනකොට මේ අවධානමක් පවතිනවා. ඒ වගේම මේ අධික උණුසුම් කාලගුණික තත්ත්වයේ යටතේ මේ වෙන අනික් කාරණේ තමයි වගාවන් විනාශ වීම.
දැන් යුරෝපයේ දැනටමත් යුක්‍රේන යුද්ධය නිසා විශාල වශයෙන් වගාවන්ට මේ ධාන්‍ය ලැබීමේ විෂමතාවයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ අධික උණුසුම්කාරී තත්ත්වයේ ඒ වගේම මේ ගිනි ගැනීම මේ වගේ දේවල් තුළ ප්‍රධාන වශයෙන් ආහාර නිෂ්පාදනයට වෙන බලපෑම් දැන් මේ වෙනකොට ගෝලීය වශයෙන් නිර්මාණය වෙලා තියෙන ආහාර අර්බුදයක අනතුර තවදුරටත් පුළුල් කරන්න හේතු වෙනවා. මොකද දැනටමත් ලෝකයේ ලොකු උත්සාහයක යෙදී ඉන්නවා ශ්‍රී ලංකාවද ඇතුළුව මේ ආහාර අර්බුදයේ අහිතකර බලපෑම් වළක්වා ගන්න. ලොකු දැන් විවිධ රටවල් තමන්ගේ ක්‍රමවේද අනුව විවිධ ක්‍රියාමාර්ගෙ යෙදෙනවා. නමුත් ප්‍රධාන ගැටලු වෙලා තියෙන්නේ එන්නෙන්නම මේ මෙවැනි කෘෂිකර්මයට පරිසරයට එල්ල වෙන බලපෑම් තුළ මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියටත් ලොකු අභියෝගයක් එල්ල වෙනවා. දැන් මේ ප්‍රධාන ආහාර නිෂ්පාදනය කරන කලාප තුළ ඇතිවෙන මේ දේශගුණික වෙනස් වීම් ලොකු අභියෝගාත්මක තත්ත්වයක් ඉදිරියේ නිර්මාණය කරයි. ලෝකයේ හමුවේ පවතින අර්බුදවලට විසඳුම් සෙවීම තමයි තියෙන අභියෝගය. නමුත් මේ විසඳුම් වලට අවශ්‍ය කරන සම්පත් අපි කොහෙන්ද හොයාගන්නේ? මේක තමයි ඊළඟ ප්‍රශ්නය. අපි ඊළඟට තෝරාගත්තු මාතෘකාව තමයි යුක්‍රේන රුසියා අර්බුදය. යුක්‍රේන රුසියා අර්බුදය ලෝකයට බලපාන ප්‍රශ්නයක් සැබෑ ලෙසම. සැබෑ ලෙසම කතා කළොත් යුක්‍රේනයේ වර්තමාන තත්ත්වය කොහොමද? ඔව්, යුක්‍රේනයේ වර්තමාන තත්ත්වය දිහා බලනකොට සංජීවනී අපිට මේ මේ අපි දැක්ක මේතිරේ සිටියම දැන් මේ යුක්‍රේන යුද්ධයේ මේ ඉදිරි පෙරමුණු, ඒ කියන්නේ අපි කියනවා ෆ්‍රන්ට් ලයින් එක, මේ රුසියාව බලාපොරොත්තු වෙන අවසන් ෆ්‍රන්ට් ලයින් එක මොකද්ද? ඔවුන් කියන්නේ සම්පූර්ණ යුක්‍රේනයේ අත්පත් කර ගැනීමේ අභිලාෂයක් නැහැ කියන එක තමයි රුසියාව පෙන්නුම් කරන්නේ. එහෙමනම් ඔවුන්ගේ අභිලාෂය මොකද්ද? ඔවුන්ගේ ඉදිරි යුද්ධ පෙරමුණ කොතන දක්වා ගෙනියනවා? දැන් මේ වෙනකොට මතුවලා තිබෙන තත්ත්වය තමයි අපිට මේ සිටියමට යොමු වුණොත් පෙන්වන්න පුළුවන්. මේ දැනට නැගෙනහිර කලාපය අපි ගත්තොත් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ මේ වෙනකොට ඔය රතු පාටින් පේන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම රුසියානු හමුදාව යටතේ පවතින්නේ. එතකොට ඔවුන්ට දකුණු දිග පැත්තෙත් විශාල කොටසක්, ඒ කියන්නේ ඔවුන් තවදුරටත් ඔඩෙසා කියන තවත් මේ දකුණු පැත්තෙන් තියෙන නගරය දක්වාම විහිදුනොත් ඔවුන්ට ඉතා ඉක්මනින්ම කළුමු, ඒ කියන්නේ දකුණු ප්‍රදේශය සමස්ත, ඒ කියන්නේ මෝල්දෝවා දක්වාම, මෝල්දෝවා රාජ්‍ය දක්වාම ඔවුන්ගේ බලය ව්‍යාප්ත කළ හැකි වෙනවා. දැන් මේ ඉහළ ප්‍රදේශයෙන් ගත්තහම ඔබට පේනවා ඇති මේ දැන් ඔය රතුපාට ප්‍රදේශයේ ඉහළ කොටස තියෙනවා කාකියු කියලා නගරයක්. මේ කාකියු නගරය මෙතෙන්දී අපිට පෙන්නුම් කරන්න පුළුවන්, මේ කාකියු කියන්නේ දෙවනි ප්‍රධාන නගරය යුක්‍රේනයේ. ඒ දෙවනි ප්‍රධාන නගරය මේ වෙනකොට පවතින්නේ දැන් දැඩි සටනකින් පස්සේ. දැන් මේ සිටියම නැවතත් අපිට තිබෙනවා මේ දෙවනි ප්‍රධාන නගරය වෙන කාකියු අවට කලාපයේ වේනු රුසියාව ක්‍රමක්‍රමයෙන් තමන්ගේ හමුදා ඉදිරියට ගේනවා කියන එක තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ වගේම සෙවදොනෙස් කියන නගරයේ මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙන ඉවරයි. දැනට කියන්නේ රුසියාව මෑත කාලීනව ඔවුන්ගේ අවසන් ඉදිරිපෙළ මේ විදිහට, කියන්නේ ෆ්‍රන්ට් ලයින් එක විදිහට කාකියු තෝරාගෙන ගනී කියලා තමයි විශ්වාස කරන්නේ, අනුමාන කරන්නේ. ඒ නිසා ඔවුන් කාකියු නගරය තත්පත් කර ගනිමින් යම් ආකාරයක මේ මෙහෙයුම් සීමා කිරීමට ඉඩ කඩ තියෙනවා කියන එක විශ්වාස කරනවා. ඉන් පසු ඔවුන් දකුණු දිග ඔඩෙසා දක්වාම මෙහෙයුම් පුළුල් කරයිද කියන ප්‍රශ්නය මේ වෙනකොට මතුවලා තිබෙනවා. දැන් මේ තත්ත්වය ගත්තම අපිට පේන්න තියෙන දෙයක් තමයි රුසියාව ඉතා ඉක්මනින් ඔය ඔවුන් අපේක්ෂා කරන ප්‍රදේශය, ඔවුන්ගේ බලය විහිදුවීමට අවශ්‍ය ප්‍රදේශය අත්පත් කරගනිමින් සිටිනවා. දිනෙන් දිනම දැන් යුක්‍රේන හමුදා පෙබ්‍රවාරි මාසේ මේ යුද්ධය ආරම්භ වුණාට පස්සේ යුක්‍රේන හමුදාව අවස්ථා ගණනාවකදී උත්සාහ ගත්ත මේ රුසියානු බලය බිඳ එලන්න ඔවුන් සාර්ථකත්වයක් ලැබුවා. විශේෂයෙන්ම කීව් අගනුවර අවට කලාපය සම්බන්ධයෙන් එහි පැවති සටන් වලදී රුසියානුවන් පසු බැස්සවීමට යුක්‍රේනයට හැකියාව ලැබුණා. ඒ අතර වාරේ මම කැමති අවධානය යොමු කරන්න නේටෝ ප්‍රධානියා ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් කරපු ප්‍රකාශයක් පිළිබඳව. ස්ටොල්ටන්බර්ග් සඳහන් කරනවා මේ යුක්‍රේන යුද්ධය තවත් කාලාන්තරයක්, කොයි කොච්චර කල්ද කියන්න බෑ, වසර කීපයක් ඉදිරියට ඇදී යන්නට පුළුවන්. ඒ නිසා ඔහු කියනවා නේටෝ ප්‍රධානියා විදිහට
ඔහු දකින එකම විකල්පය තමයි මේ රුසියාවට එරෙහිව යුක්රේනය යුද්ධමය වශයෙන් ශක්තිමත් කිරීම. ඒ නිසා දැන් එය ඉතාම වියදම් අධික කාර්යයක් බව ජේන්ස් ස්ටොල්ටන්බර්ග් පිළිගන්නවා. ඔහු කියනවා ලෝකයේ මේ වෙනකොට තියෙන අසීරු අඩියක යම් යම් අභියෝග තියෙනවා මේ වෙනකොට විශේෂයෙන්ම ගෝලීය ආර්ථික බලපෑම් නිසා බලශක්ති අධික බලශක්ති මිල ගණන් නිසා ඒ වගේම උද්ධමනය ඉහළ යම් වගේ මේක බටහිර රටවලටත් සංවර්ධිත රටවලටත් මේ තත්ත්වය මේ අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා දැනෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් එම ජේන්ස් ස්ටොල්ටන්බර්ග් කියනවා එම ආර්ථික දුෂ්කරතා පැවතුනද බටහිර රටවල් මේ යුක්‍රේනය ආරක්ෂා කර ගැනීම සඳහා, ඒ කියන්නේ යුක්‍රේනය යුදමය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා දිගින් දිගටම මුදල් ලබා දිය යුතුයි කියලා. ඒක ඔහු කියනවා මේක ඉතා අමාරු දුෂ්කර ඒ වගේම පාඩු ගෙන දෙන කාර්යයක් තමයි. හැබැයි රුසියානුවන් ඔවුන්ගේ හමුදාමය ඉලක්ක ජයගන්නවාට වඩා එම ජයගැනීමෙන් ඇතිවන තත්ත්වයට මුහුණ දෙනවාට වඩා වර්තමානයේ මේ වියදම් සහගත යුද්ධය පවත්වාගෙන යාමට උදව් කිරීම තමයි වැදගත් වෙන්නේ කියලා නේටෝ ප්‍රධානියා සඳහන් කරනවා. ඒ අනුව අපිට ඉතාම පැහැදිලි දැන් මේක ඍජුවම රුසියාව සහ බටහිර අතර යුද්ධයක් බවට පත් වෙලා අවසන්. දැන් බටහිර රටවල් ඔවුන් වරින් වර කියනවා ඔවුන් අන්තර්ජාතික වේදිකාවල් සඳහන් කරන දේ තමයි රුසියාව සමග ඍජු ගැටුමකට ඔවුන් යන්නේ නැහැ කියලා. නමුත් ඍජු ගැටුමක් නැති වුණත් ඔවුන් මේ යුද්ධය පවත්වා ගැනීම සඳහා ලොකු වැඩපිළිවෙලක එහෙමත් නැත්නම් පුළුල් වැඩපිළිවෙලක යෙදිලා ඉන්නවා. ඒක තමයි අපිට මේ අවස්ථාවේ දකින්න ලැබිලා තියෙන දේ. එතකොට දැන් මෙතෙන්දී අපි දැන් මේ වෙනකොටත් මතුවෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි දැන් යුද්ධයට ආධාර කිරීමට නේටෝව ඇතුළු අනෙකුත් රටවල් ඇමරිකා එක්සත් ජනපදය ඒ වගේම බ්‍රිතාන්‍ය සහ යුරෝපා රටවල් දැන් නේටෝ සංවිධානයට පරිබාහිරවත් මේ යුදාධාර ලබා දෙන්න නේටෝ සංවිධානය තුල ඉඳගෙන යුදාධාර ලබා දෙනවා. ඒ වගේම නේටෝ සංවිධානයෙන් පරිබාහිරව ඉන්ඩිවිජුවලි කියන්නේ ඇමරිකාව තනිව බ්‍රිතාන්‍ය තනිව ඒ වගේ රටවල් තනිතනි වශයෙනුත් යුදාධාර ලබා දීමට පෙළඹිලා තියෙනවා. නමුත් දැන් මේ මම අද දිනේ මේ දැක්ක BBC වාර්තාවකේ වාර්තාකරු පෙන්වනවා මොනතරම් විනාශයක් සිද්ධ වෙලාද කියලා යුක්‍රේනයේ නගරවලට, විශේෂයෙන් මරියුපෝල් වගේ නගරයක් ජනතාවට ජීවත් වෙන්න අවශ්‍ය තත්ත්වය නිර්මාණය කිරීමට නම් ඒ නගරය සම්පූර්ණයෙන්ම පොළොවට සමතලා කරලා නැවතත් ගොඩනැගිය යුතුයි. මොකද ඒ සියල්ලම ගොඩනැගිල්ලවල පවුරු පදනම් ප්‍රහාරවලින් දෙදරලා ගිහිල්ලා අවසන් කියලා. දැන් එතකොට එවැනි තත්ත්වයක් යටතේ දැන් යුක්‍රේනය යුද්ධ කළම විතරක් යුක්‍රේනයට බේරෙන්න පුළුවන් වෙයිද? දැන් යුද්ධ කළා අවසානයේදී යුක්‍රේනය කියන්නේ විනාශ වෙලා ඉතිරි වෙන යම් ආකාරයෙන් යුක්‍රේනයේ ජයග්‍රහණය කරත් ඔවුන්ට එතන ඉඳලා යුක්‍රේනය ගොඩනගා ගන්න රට ගොඩනගා ගන්න මේ බටහිර යුද්ධයට සම්බන්ධ වෙන රටවල් උදව් කරයිද කියන ප්‍රශ්නේ තමයි මේ වෙනකොට මේ මාධ්‍යවල මාධ්‍ය තුලදී ඒ වගේම අන්තර්ජාතික වේදිකාවලදී කතා බහට ලක් වෙන්නේ. මොකද දැනටමත් සරණාගතයන් වශයෙන් ගිහිල්ලා ඉන්න දැන් යුක්‍රේන වැසියන් මේ වෙනකොට 125,000 වගේ ප්‍රමාණයක් රටින් පිටමං වෙලා තියෙනවා. තවත් ඊට වඩා සංඛ්‍යාවක් මේ වෙනකොට රටින් පිටමං වීමට උත්සාහ දරනවා. විශේෂයෙන්ම නැගෙනහිර දකුණු ප්‍රදේශවල මෙහෙයුම් උත්සන්න වෙද්දී ජනතාව තමන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා පලා යනවා. ඉතින් මේ නිරර්ථක යුද්ධය අවසානයේදී විශාල මානුෂික ඛේදවාචකයක් නිර්මාණය කරලා තියෙනවා. මේ මානුෂික ඛේදවාචකයට පිළියම් සෙවීමයි ඉතාම වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් ඉදිරි කාලය තුළ මේ ජනතාව විශාලව අපි දැක්ක සිරියානු ජනතාවට වෙච්ච වැඩේ වගේම සිරියාව කියන රට මේ වෙනකොටත් පත් වෙලා තිබෙන තත්ත්වය අපි දකිනවා. ඒ වගේ ඇෆ්ගනිස්තානයේ වගේ රටවල් දැන් වසර ගණනාවක් මේ යුද්ධය පැවතුනොත් ඒකේ අවසාන එහි බරපැන දරන්න වෙන්නේ යුක්‍රේන වැසියන්ට. ඔවුන්ගේ ජීවිතය සංජීවනයේ ඔවුන්ගේ ජීවිතය අහිමි වෙන්නේ. ඔවුන්ගේ සියලු දේ අහිමි වෙනවා. දැන් අපි දැක්කා යුක්‍රේන වැසියන් අර මෝල්දෝවා වගේ අසල්වැසි රාජ්‍යවලට ගිහිල්ලා පෝලන්තයට ගිහිල්ලා අනිත් පැත්තෙන් රුමේනියාව පැත්තට ගිහිල්ලා බල්ගේරියාව පැත්තට ගිහිල්ලා
කූඩා රංගාගෙන ජීවත් වෙනවා. මේ හොඳ උන් ඉතා හොඳ ජීවිතයක් ගත කරපු අය. දැන් මේ සංචාරකයන් විදිහට යුක්‍රේන ජාතිකයන් ලංකාවට ආවා. උන් ලංකාව යුක්‍රේන වැසියන්ගේ හොඳ සංචාර ගමනාන්තයක් වෙලා තිබුණා. දැන් කොහොම වුණත් දැන් මේ ජනතාවට උන්ගේ ජීවිත මේ වෙනකොට අහිමි වෙලා තියෙනවා. උන්ගේ ජීවන රටාව අහිමි වෙලා තියෙනවා. මේ යුද්ධයේ අවසන් ප්‍රතිඵලය තමයි ඒක. දැන් කොච්චර යුද බිමේ ජයග්‍රහණයක් ලබා ගන්න උත්සාහ කළත් වසර ගණනාවක් අර නේටෝ ප්‍රධානියා කියන විදිහට මේ යුද්ධය තියෙනවා නම් මේ යුද්ධයට මැදිවන අහිංසක ජීවිතවල ඉරණම මොකද්ද? මෙන්න මේ ප්‍රශ්නය අන්තර්ජාතික වශයෙන් සංවාදයට ලක් වෙනවා. මදි සංජීවනී, කිසිම යුද්ධයකින් කිසිදු පාර්ශවයක් ජයග්‍රහණය කරන්නේ නැහැ කියලා කියන්නේ නිසා තමයි අපි ඊළඟට යනවා ප්‍රංශයට. ප්‍රංශ මහමැතිවරණයේ පළමු වටේ ඡන්ද විමසීම අවසන්, දෙවන වටේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා ඔබට කියන්න. ඔව්, දැන් මේ වෙනකොට ප්‍රංශය ඇත්තටම මේ ප්‍රංශයේ මේ මැතිවරණයේ ප්‍රංශයේ නැෂනල් ඇසෙම්බ්ලි එකට ජාතික සභාවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ප්‍රධාන වශයෙන්ම සැලකෙන්නේ ජනාධිපති එමනුවෙල් මැක්රන්ගේ බලය, කියන්නේ ව්‍යවස්ථාමය වශයෙන් ව්‍යවස්ථාදායක තුලත් ඔහුට අවශ්‍ය ශක්තිය ලැබෙයිද නැද්ද කියන එක පිළිබඳව තමයි මේ වෙනකොට ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රංශ ඡන්ද විමසීමත් එක්ක සංවාදයට ලක් වෙලා තියෙන්නේ. ඔහුට අසීරු තත්ත්වයක්ද තිබෙන්නේ? ඇත්තටම වාමාංශික මේ පක්ෂවලින් විශේෂයෙන්ම ගත්තොත් වාමාංශික කණ්ඩායම් වලින් මේ වෙනකොට මැක්රන්ගේ පක්ෂයට එල්ල වෙන අභියෝගයේ තරමක් ඉහළ මට්ටමක තියෙනවා. නමුත් ඔහු දක්ෂිණාංශික බලවේග පරාජය කරා පසුගිය ජනාධිපතිවරණයේදී. දැන් මේ මැතිවරණය, මහා මැතිවරණය තුල තමයි සැබෑ වශයෙන්ම කොහොමද එමනුවෙල් මැක්රන් ප්‍රංශය තුල ජනාධිපතිවරයා විදිහට නිසි බලය පවත්වා ගන්න කියන කාරණය පිළිබඳව අවධානයට ලක් වෙන. දැන් ඡන්ද විමසීම සිදු කෙරුණා. ඒ වගේම අපිට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. වාමාංශික සන්ධානයේ නායක ෂෝන් ලුක් මැලචියොන්ගේ මේ සන්ධානය යම් ආකාරයක ශක්තිමත් භාවයක් පෙන්නුම් කරනවා පූර්ව ජනමත විමසුම් ප්‍රතිඵලවලදී. ඒ වගේම මේ ජනාධිපතිවරයාගේ පක්ෂය ආසන 289ක ඉලක්කයක් කරා ගමන් කළ යුතු වෙනවා. කොහොම වුණත් මේක එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවකුත් පෙන්නුම් කරනවා. තාම මේ ජනමත විමසුම් ප්‍රතිඵල අනුව මේ කියන්න අපහසුයි ප්‍රතිඵලවල ස්වභාවය පිළිබඳව. අපි බලමු මේ හෙට දිනේදී අපිට මේ ගැන වඩාත් කතා කරන්න පුළුවන් වේවි. වෘත්තීය සමිති ආයතනයක ප්‍රගතියට කොයිතරම් වැදගත්ද? අපි කියන සූදානම් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ තාක්ෂණික දැවැන්තයාගේ පළවෙනි වෘත්තීය සමිතිය ගැන. මේක ඓතිහාසික අවස්ථාවක්. ඇපල් සමාගමේ වෘත්තීය සමිතියක් පිහිටුවලා. ඔව්, දැන් මේක මේ ඇත්තටම ඔක සාමේ අපි වගේ රටක නම් මේක සාමාන්‍ය දෙයක් ඉදින්. නමුත් මේක මේ මම දැක්කා පිවිසිලා බලන්න CNN BBC වගේ මේ ප්‍රධාන මේ විශේෂයෙන්ම ඇමරිකානු වෙබ් අඩවිවලට CNBC මේ මහා විශාල ප්‍රවෘත්තියක් විදිහට මේ අය කතා කරනවා. මොකද්ද මේකේ වෙලා තියෙන්නේ? ඇත්තටම දැන් මේ වෙලා තියෙන්නේ ඇපල් සමාගමට අයත් මේ ප්‍රාන්තමය ශාඛාවක වෘත්තීය සමිතියක් පිහිටවන්නට ඉඩකඩ ලැබිලා තියෙනවා. දැන් මේක ලොකු ජයග්‍රහණයක් විදිහට සලකනවා මේ සේවකයන් ලැබපු. මොකද දැන් ඒ ප්‍රධාන සමාගම තුල වෘත්තීය ක්‍රියාකාරකම් කරන්න ඉඩකඩ තියෙනවා. නමුත් මේ අනු ශාඛාවල දැන් ඇමරිකානු නීතිය අනුව වෘත්තීය සමිතියක් පිහිටවනවා නම් සේවකයන්ගෙන් 30%කගේ මේ කැමැත්ත ප්‍රකාශ වෙන්න ඕනේ. ඉන්පසුව ඒ 30%ක් කැමති නම් අත්සන් කළ දුන්නොත් ඉන්පසුව ඒ ශාඛාව තුල ඡන්ද විමසීමක් තියෙනවා. දැන් මින් පෙර ඇපල් ආයතනයේ මේ නිව්යෝක් සහ තවත් ස්ථානක මේ ඡන්ද විමසීම් පැවැත්තුණා. නමුත් ඒ ඡන්ද විමසීම් වලදී මේ ආකාරයෙන් මේ සේවකයෝ කැමැත්ත දුන්නේ නැහැ වෘත්තීය සමිතිය පිහිටවන්න. දැන් ප්‍රථම වතාවට තමයි මේ අවස්ථාවේදී වෘත්තීය සමිතියක් පිහිටුවීම සඳහා ඉඩකඩ ලැබිලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම දැන් ඇමරිකානු මේ වෙළඳ ක්ෂේත්‍රය තුළ, සමාගම් ක්ෂේත්‍රය තුළ නව ප්‍රවණතාවක් විදිහට සැලකෙනවා. දැන් මීට පෙර ආතුව ස්ටාබක්ස් කියන ඔබ දන්නවා මේ අවන්හල් ජාලය, අන්තර්ජාතික වශයෙන් ප්‍රචලිත අවන්හල් ජාලය,
එහි ශාකාවක වෘත්තීය සමිතිය පිහිටුවීම සඳහා මින් පෙර අවස්ථාව ලැබුණා සේවකයෝ ඡන්දය ප්‍රකාශ කළා. ඒ වගේම ඇමර්සන් ආයතනයේ ඔය මේ බෙදාහැරීමේ මේ භාණ්ඩ බෙදාහැරීමේ ඇමර්සන් ආයතනය තුළ වෘත්තීය සමිතියක් ස්ථාපනය කිරීම සඳහා මේ ආකාරයෙන්ම ඉඩකඩ ලැබුණා. ඉතින් මේක අලුත් ට්‍රෙන්ඩ් එකක් අලුත් රැල්ලක් විදිහට. මොකද ඇමරිකා එක්සත් ජනපදයේ අපි යුරෝපයේ වගේ නෙමෙයි. ඒ වගේම අපේ ආසියානු කලාපයේ වගේ නෙමෙයි ඇමරිකාව තුළ මේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් අඩු මට්ටමක තියෙන. ඉතාම අවම මට්ටමක තියෙන. හැබැයි සේවකයන්ගේ අයිතිවාසිකම් මේ ආරක්ෂා කෙරෙන නීති රීති ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ පසුබිමත් සැකසලා තියෙන නිසා තමයි මේ වෘත්තීය සමිති ස්ථාපනය කිරීම සඳහා යම් කිසි ආකාරයක දුෂ්කර ක්‍රියාමාවතක් ඔස්සේ ගමන් කළ යුතු වෙන්නේ. සුරතලයට සුනකයින් නැති කරන අයට පණවිඩයක් තියෙනවා මේළඟට කියන්න. අපි කියන සූදානම් වෙන්නේ බුල් ඩොග්ස් වර්ගයේ සුනකයින් නැති කරන අයට විශේෂ කාරණාවක් තියෙන සත්තු විද්‍යාඥයින් කියන. මොකද්ද මේ පුවත? ඔව් මේකත් අපූර්ව කතාවක්. මේ දැන් ඇත්තටම මේ සත්තු ඇති කරන්න අපි කවුරුත් හරි ආසයි. මේ ඒ වගේම සුනකයන්ට ආදරය කරන විශේෂිත කොට්ටාසයක් ඉන්නවා. ඒ වගේම වෘත්තීමය වශයෙන් සුනකයන් නැති කරන අය ඉන්නවා. දැන් මේ අපි ගත්තොත් මේ ඉංග්ලිෂ් බුල් ඩොග් කියන සුනක විශේෂය යම් ආකාරයක මේ එක්තරා සංකේතයක් විදිහට සලකනවා. දැන් ඔය මේ බ්‍රිතාන්‍ය මේ රග්බි තරගාවලිවලදී එහෙම මේ බ්‍රිටිෂ් බුල් ඩොග් කියන මේ සුනකයාගේ සංකේතය කාටුන් විදිහට දකින්න පුළුවන්. මෙයාව මේ හොඳටම දකින්න පුළුවන් ටොම් ඇන්ඩ් ජෙරි කාටුන් එකේ අර මේ ටොම් බලලට තඩිවාන මේ හොඳ දැවැන්ත සුනකයා තමයි මේ බ්‍රිටිෂ් බුල් ඩොග්. හැබැයි මෙයාට ප්‍රශ්නයක් තියෙනවලු. මොකද්ද ප්‍රශ්නේ? මේ විද්‍යාඥයන් කියන්නේ මේ සුනකයාගේ සැකැස්ම තුළ ප්‍රශ්න රෝග ගණනාවක්, يعني ඔහුගේ ශරීර සැකැස්ම තුලත් මේ බ්‍රිටිෂ් බුල්ඩොග් කියන සුනක විශේෂය ඉතා දුර්වලතා පෙන්නුම් කරනවා. මේ දුර්වලතා පෙන්නුම් කිරීම තුළ මේ සුනකයා ඇති කරන පුද්ගලයන්ට විශාල වියදමක් වගේම මේ සතාටත් යම් කාලයකදී ලොකු දුකක් මේ ඇති වෙන තත්ත්වයන් නිර්මාණය වෙනවා. මේ නිසා විද්‍යාඥයන් පෙන්වා දෙනවා ඉදිරිදී මේ බ්‍රිතාන්‍යයේ ජනනය කරන මේ බුල්ඩොග් වර්ගයේ සතුන් යම් ආකාරයක ජානමය වෙනසකට ලක් කළා. අර මේ ඔවුන් හඳුනාගෙන තියෙන දුර්වලතා පිටු දකින ආකාරයෙන් සකස් කළ යුතු වෙනවා. ඒ නිසා එතෙක් මේ බුල්ඩොග් සුනකයන් නැති කිරීම තරමක් පමා කරන්න කියලා තමයි බ්‍රිතාන්‍ය සත්ත්ව විද්‍යාඥයන් මේ රටේ ඉන්න මේ සුනකයන් නැති කරන අයට දැනුම් දෙන්නේ. මොකද මේ බ්‍රිතාන්‍ය වැසියන් අතර ඉතාම ජනප්‍රිය සුනක විශේෂයක් නිසා. මේ තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔබ සොයාගෙන යන්න ලෝකයේ සිදුවන පුවත් සම්බන්ධයෙන් වැඩි අවධානයකින් ඔබ මේ කාලය ගෙවා දමන්න ඒක ඉතාමත්ම වැදගත් වෙන දෙයක්. ඉතින් හෙට උදෑසනත් සුපුරුදු වේලාවට ඔබ හමුවන බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා. අද මේ පුවත් විශ්ලේෂණය කළේ ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී.